පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මේ හිටපු මාත්‍යවරයෙක් එක්කුණ රංගේ බණ්ඩාර මහත්මයා. ඔහු කියනම ප්‍රකාශය කරුණා කළා අපේ මේ අපේක්ෂකත්වයේ ඉල්ලන අය අපිට කියන්න අපේ ආණ්ඩුවක් ආවහම කවුද අගමැති තනතුර පැහැදිලිව කියන්න තිරිසේන මහත්තයට හිමිතනක් ඉක්මනින් දැම්ම කියන්න කියලා කියනවා. එක්සත් ජාතික පක්ෂයේ පළමුවෙන්ම කළ යුතුව තියෙන්නේ බොහොම පැහැදිලිව තමන්ගේ ජනාධිපති අපේක්ෂකයාව තෝරගන්න එක. ඒකම ජනාධිපති අපේක්ෂකයා එක්කම ඔහුගේ අගමැතිවරයා කවුද කියන එකත් ඔහුම ප්‍රකාශ කරන්න වෙනවා. වැඩක් නැහැ කළාට පරදිනවා. නමුත් කියන්න එපා කවුරු හරි කියලා. හැබැයි තාම අද වෙනතුරු මාධ්‍යවේදීන් හැට ඔබටත් විපක්ෂයට අපටත් ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. කවුද ජනාධිපති අපේක්ෂකයා, කවුද අගමැතිවරයා හැටියට ඉදිරිපත් වෙන කෙනා කියන. එතකොට ඒක එක පැත්තකින් එක්සත් ජාතික පක්ෂයෙන්ද, එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ සම්මත සම්දානෙන්ද මේක කියන්නේ? ඉතින් ඒක පැහැදිලිව මම හිතන්නේ රංගේ බණ්ඩාරට විතරක් නෙවෙයි, ගමේ ඉන්න UNP කාර්යාලයටත් දැන් මේක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේකට පිළිතුරක් නැතුව ගමේ ඉන්න UNP කාර්යාලය ඉන්නේ හරියට අර මේ නයාමරිච්ච අහිකුණ්ඩකේ වගේ. දැන් නටවන්න නයෙක් නෑනේ. ඉතින් අහිකුණ්ඩකට තමයි නටන්න වෙලා තියෙන්නේ. ඒක ඇත්ත තත්ත්වය. නමුත් ඇයි එතන මේ වත්මන් ජනපතිවරයාගේ නම කියලා ඔහුට හිමිතන මොකද්ද කියලා අහන්න ප්‍රශ්න කරන්න හේතුව මොකද්ද? ඔහු එතන මොනවක් හරි ඉන්නවද එතුණ? සමහර ලාවට ඉතින් මොකක් හරි ඔය පෙරක දෝරුකමකට ලෑස්ති වෙනවද දන්නේ නැහැ. රංගේ කියලා එහෙම නම ඉස්සර ආවනේ මාධ්‍යතුළු.